चतुरा सुरत दारा बसे वरा दिगु इंदुराई बुल तुरा सेवन खरा कोकु मंगरा पत्नी कोरा विदस पुरा कुरमुआरा मेदी वयुरा सित पावरा राकिनी तोरा मे आतुरा आई बहु वेवा दारुवने आदत ඔබ මේ එකතු වෙලා ඉන්නේ 11 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව ගුරු ගෙදර වැඩසටහන එක්ක. මම දන්නවා දැනටමත් ඔයාලා කල්පනා කරනවා ඇති මං ආරම්භයේදීම ඉදිරිපත් කරපු කවි ගායනය මොකද්ද කියලා. ඔව්. මේ ආදනීය දරුවෝ මේ වන විටත් ඔයගලන්ට ඉඟියක් ලැබිලා ඇති මම මොන වගේ පාඩමක්ද අද ඔයගොල්ලොත් එක්ක මේ සාකච්ඡා කරන්න යන්නේ කියලා. ඔව් දරුවෝනි. මම්මේ ආරම්භයේදීම ගායනා කරේ මේ ආතුරයට සිතක් ශාන්තියක් ලබා දෙන්න කියලා. ඔව්. ඔයගොල්ලෝ හිතුවා වගේම තවක් එක්තරා ශාන්ති කර්ම විශේෂයක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න තමයි මං අද මේ ආවේ. මං අද පාඩමට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් දරුවනේ මං ඔයගොල්ලන්ගේ මතකේ නැවත ආවර්ජනය කරන්න. ඔයගොල්ලෝ 10 ශ්‍රේණියේ සිටම ශාන්ති කර්ම ගණනාවක්ම මේ වන විට අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් මම මේ පාඩම් ඉතාම කෙටි සංක්ෂිප්තව නැවත ආවර්ජනයක් කරන්න. මොකද්ද දරුවනේ මේ ශාන්ති කර්ම කියලා කියන්නේ? ශාන්ති කර්ම කියලා කියන්නේ සෞභාග්‍ය සත්‍රීකත්වයේ ආරම්භය අනවින හදිහුණියම් දුරු කර ගැනීම උදෙසා වස්තුස් දුරු කර ගැනීම උදෙසා මේ ආදී වූ සම්පත් වඩා වර්ධනය කර ගැනීම ආදී වූ විවිධ විශේෂ ශේත්‍රවලට අදාළව සිදු කරනු ලබන අභිචාර විදීන් එහෙම නැත්නම් පූජා කර්මයක් විදිහට තමයි දරුවනේ මේ ශාන්ති කර්ම හඳුන්වන්න පුළුවන්. එතකොට අපි මේ කවුරුන් උදෙසාද දරුවනේ මේ කාගෙන්ද අපි මේ සත්‍ය ශාන්තිය බලාපොරොත්තු වෙන්නේ? අපි මේ සත්‍ය ශාන්තිය බලාපොරොත්තු වෙන්නේ අදෘශ්‍යමාන බලවේගයන්ගෙන්. මොනවද මේ අදෘශ්‍යමාන බලවේගයන්? දෙවියන්, යක්ෂයින්, නවග්‍රහයින් ආදී අදෘශ්‍යමාන බලවේගයන්ගේ පිහිට පතල තමයි දරුවනේ අපි මේ ශාන්ති කර්ම සිදු කරන්නේ. එතකොට ඔයගොල්ලෝ දැන් මේ වන විට ශාන්ති කර්ම සම්ප්‍රදායන් තුනක් යටතේ වර්ගීකරණය කරනවා කියලා දන්නවා. මොනවද මේ ශාන්ති කර්ම සම්ප්‍රදායන් තුන? උඩ රට ශාන්ති කර්ම, පහත රට ශාන්ති කර්ම, සබරගමු ශාන්ති කර්ම කියලා. එතකොට 10 ශ්‍රේණියේදී ඔබ මේ වන විට පහත රට සම්ප්‍රදායට අයත් ශාන්ති කර්ම ත්‍රිත්වයක්ම අධ්‍යයනය කරලා තියෙනවා. 18 සන්නිහෙවත් සන්‍යකුම සූනියම් යාගේ රට යකුම හේවත් රිද්ධියාගේ ඒ වගේම දැන් 11 ශ්‍රේණියේදී ඔබ අධ්‍යයනය කරා උඩ රට සම්ප්‍රදායට අයත් කොහොඹා කංකාරී ශාන්ති කර්මය. එතකොට මේ අද මං මොන වගේ ශාන්ති කර්මයක්ද ඔබත් සමග මේ සාකච්ඡා කරන්න යන්නේ? අද මං ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ දරුවනේ 11 ශ්‍රේණියේ විෂය නිර්දේශයට අදාළව පළවෙනි වාරයට નિયમિત මඩු ශාන්ති කර්ම සම්බන්ධයෙන්. මොනවද දරුවනේ මේ මඩු ශාන්ති කර්ම කියලා කියන්නේ? මඩු ශාන්ති කර්ම කියලා කියන්නේ සෞභාග්‍ය සත්‍රීකත්වයේ ආරම්භය පත්තිනි දෙවියන් සහ දෙවොල් දෙවියන් මුල් කරගෙන මේ දෙවි දේවතාවුන් උදෙසා සිදු කරනු ලබන පූජා විරටාවක්. එහෙම නැත්නම් අභිචාර විදිය. එතකොට මේක පොදු ශාන්ති කර්මයක් විදිහට තමයි දරුවනේ අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට අපි බලමු මොන දෙවිවරුන්ද මෙහිදී පුද ලබන්නේ කියලා. දරුවනේ පත්තිනි දෙවියන්, ඒ වගේම දෙවොල් දෙවියන්, ඒ වගේම වාහල දෙවියන්, මංගර දෙවියන් සහ 12 දෙවියන් වගේම විෂ්ණු සමන්නාත කතරගම කියන මේ සිව් දෙවියෝ මෙහිදී පුද ලබනවා. මොන වගේ හේතුන් අරඹයාද දරුවනේ අපි මේ මඩු ශාන්ති කර්ම සිදු කරනු ලබන්නේ? මම මුලදීම ඔයගොල්ලන්ට කිව්වා අපි මඩු ශාන්ති කර්ම සිදු කරන්නේ සෞභාග්‍ය සත්‍රීකත්වයේ ආරම්භය. ඒ වගේම ගමකට, එහෙම නැත්නම් ගම් කිහිපයකට, එහෙමත් නැත්නම් රටකට සෙත්පතලත් අපි මේ මඩු ශාන්ති කර්ම සිදු කරනවා. වස් දොස් දුරු කර ගැනීම. ඒ වගේම ඔයගොල්ලෝ අහලා ඇති අපි අර දෙවියන්ගේ ලෙඩ කියලා හඳුන්වන්නේ, එහෙම නැත්නම් පැපොල, සරම්ප, වසූරිය වැනි මේ වසංගත රෝග දුරු කර ගැනීම උදෙසාත් අපි මේ මඩු ශාන්ති කර්ම සිදු කරනවා දරුවනේ.
වගේම ගවපත්ති වලට සෑදෙන ලෙඩ රෝග දුරු කර ගැනීම වගේ දේවල් වලටත් අපි මේ මඩු ශාන්ති කර්ම සිදු කරනවා. ඉතින් මම අර පැවසු ආකාරයටම මඩු ශාන්ති කර්ම කියලා කියන්නේ මේ පොදුවේ සිදු කරන දෙවියන් උදෙසා සිදු කරන ශාන්ති කර්ම විශේෂයක්. ඉතින් දරුවනේ මම දැන් අපි මේ පොදුවේ තමයි මේ අධ්‍යයනය කරන්නේ. මම ඔයගලන්ට කියන්නේ මේ මඩු ශාන්ති කර්ම කියලා තමයි මේ හඳුන්වන්නේ. මඩු ශාන්ති කර්ම කිව්වහම පුතේ මඩු ප්‍රභේද වර්ග ගණනාවක්ම අපිට හමු වෙනවා. දැන් මේ මේ මඩු ප්‍රභේද වර්ගවල බොහෝ සෙයින් මේවා එකිනෙකට සමානයි. නමුත් මේ වගේ මේ සම්ප්‍රදායෙන් සම්ප්‍රදායට එහෙම නැත්නම් ප්‍රදේශයෙන් ප්‍රදේශයට පවතින ඉතාම සුළු වෙනස්කම් නිසා තමයි දරුවනේ මේ අපි ප්‍රභේද කරලා තියෙන මඩු ශාන්ති කර්ම. එතකොට අපිට ගම් මඩු, දෙවොල් මඩු, එතකොට පුනා මඩු, පහන් මඩු, කිරි මඩු, ඒ වගේම ගී මඩු, හැල්ලුම් මඩු, හද්දා ගී මඩු, තුන්දා ගී මඩු මේ ආදී වශයෙන් ප්‍රභේද වර්ග ගණනාවක්ම හම්බෙනවා. ඉතින් මම අර මුලදී කිව්වත් වගේම මේ එක් එක් මඩු ප්‍රභේදයන්ගෙන් එකිනෙකට පවතින සුළු වෙනස්කම් නිසා තමයි අපි මේවා විවිධාකාරයේ නම් වලින් හඳුන්වන්නේ. මම ඊළඟට ඔයගලන්ට යන පවසන්නට යන මේ කාරණාව පිළිබඳව ඉතාම හොඳින් අවධාරණය කරගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති. අපි දැන් 10 ශ්‍රේණියේදී ඔයගොල්ලෝ ශාන්ති කර්ම අධ්‍යයනය කරද්දී පහතරට සම්ප්‍රදායට අයත් ශාන්ති කර්ම කියලා තමයි 18 සන්නිය, රිද්ධියාගේ, සූනියම්යාගේ අපි අධ්‍යයනය කරේ. ඒ වගේම 11 ශ්‍රේණියේදී ඔබ උඩරට සම්ප්‍රදායට අයත් කොහොඹා කංකාරී ශාන්ති කර්මය කියලා තමයි අධ්‍යයනය කරේ. එතකොට පුතේ මේ මඩු ශාන්ති කර්මයත් වන්නේ කුමන සම්ප්‍රදායකටද? ඔන්න ඔය කාරණාව තමයි ඔබ ඉතාම හොඳින් අවධාරණය කරගන්න ඕන කාරණාව. මොකද දරුවනේ මඩු ශාන්ති කර්මවල දෙවොල් මඩු ශාන්ති කර්මය අයත් වන්නේ පහතරට සම්ප්‍රදායට. 10 ශ්‍රේණියේදී ඉගෙනගත්ත පහතරට සම්ප්‍රදායට අයත් ශාන්ති කර්ම කියලා ඉගෙනගත්ත 18 සන්නිය, රිද්ධියාගේ, ඒ වගේම සූනියම්යාගේ වගේම පහතරට සම්ප්‍රදායට අයත් ප්‍රධානම ශාන්ති කර්මයක් විදිහට තමයි දරුවනේ දෙවොල් මඩු ශාන්ති කර්මය හඳුන්වන්න පුළුවන්. එතකොට පහතරට සම්ප්‍රදායේ පමණයි මේ දෙවොල් මඩු අපිට දකින්න හැකිවන්නේ. එතකොට ගම්මඩු ශාන්ති කර්මය සම්ප්‍රදායන් දෙකේම අපිට දකින්නට ලැබෙනවා. එතකොට මං අනිකුත් කියපු අර පහන් මඩු ඇතුළු අනිකුත් මඩු වර්ගයන් අයත් වන්නේ සබරගමු සම්ප්‍රදායට. පහන් මඩු ශාන්ති කර්මය ප්‍රදාන කරගෙන ගම්මඩු, වුණා මඩු, කිරි මඩු, ගී මඩු, එතකොට මල් මඩු, හැල්ලුම් මඩු, මංගර මඩු මේ ආදී වූ අනිකුත් මඩු ශාන්ති කර්මයන් අයත් වන්නේ සබරගමු සම්ප්‍රදායට. මං හිතන්නේ පුතාලා මේ කාරණාව පටලවා ගන්නේ නැති වෙයි කියලා මම විශ්වාස කරනවා. නැවතත් මම මතක් කරනවා මේ කියපු මඩු ප්‍රභේදයන්ගෙන් දෙවොල් මඩු ශාන්ති කර්මය අයත් වන්නේ පහතරට සම්ප්‍රදායට, අනිකුත් සියලුම මඩු ශාන්ති කර්මයන් අයත් වන්නේ සබරගමු සම්ප්‍රදායට. ඔන්න ඒ කාරණාව ඉතාම හොඳින් මේ දරුවෝ මතකේ රඳවා ගන්න ඕන. දැන් පුතේ මීළඟට අපි කතා කරන්න යන්නේ මඩු ශාන්ති කර්මයන්හි උපත් කතාව. අපි බලමු ඉන්දියාවේ චෝල රාජ්‍ය සමයේ හිටිය සේරමාන් කියලා රජ කෙනෙක්. ඉතින් මේ සේරමාන් රජතුමා දඩකෙළියේ ගිය අවස්ථාවක රජුගේ අතින් මරණයට පත්වෙන ගෝණෙක්. ඉතින් මේ ගෝණා මරණයට පත්වෙන අවස්ථාවේදී රජතුමා කෙරෙහි වෛරයෙන් තමයි මරණයට පත්වන්නේ. ඉතින් කෙසේ හෝ මේ රජු කෙරෙහි වෛරයෙන් මැරුණ ගෝණා රජුගේ මානෙල් විලේ මැදියෙක් වෙලා ඉපදුණයි කියලා කියනවා. ඉතින් එක්තරා දවසක් රජු යනවා මේ තමන්ගේ මේ උයනේ ඇවිදින්න ගිය අවස්ථාවක තමන්ගේ මානෙල් විලෙහි මල් පිපිලා තියෙනවා දැකලා රජු මානෙල් මලක් කඩාගෙන නාසයට ලං කරනවා. ඉතින් ඔන්න ඔය අවස්ථාවේදී අර රජු කෙරෙහි වෛරී සිතින් මිය ගියපු ගෝණා මැඩියෙක් වෙලා ඉපදුණයි කියලා කිව්වනේ. ඉතින් ඔන්න ඔය මැඩියා අර මලේ සැඟවිලා ඉඳලා රජු අර මල නාසයට ලං කරාම නාසය දිගේ මොලේට ගියයි කියලා කියනවා. ඉතින් කෙසේ හෝ මේ කාරණාව නිසා රජුට දැඩි හිසේ රුදාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ හිසේ රුදාව සුව කරන්න රජුගේ රාජකීය වෛද්‍යවරු, ඒ වගේම විවිධ අති දක්ෂ වෛද්‍යවරු ගණනාවක් ගෙන්වත් මේ කිසිම කෙනෙකුට මේ රජුගේ හිසේ රුදාව සුව කරගන්න බැරි වෙනවා. ඉතින් ඔහොම ඉන්නකොට එක්තරා දවසක්
රජු සිහිනෙන් දකිනවා රූමත් කාන්තාව. ඉතින් රජු මේ පිළිබඳව මේ රාජ සභාවේදී මේ බමුණන්ට ඉදිරිපත් කරාම Taman මෙහෙම සිහිනයක් දුටු බව බමුණන් කරපු විග්‍රහයකට අනුව රජු ඒ සිහිනෙන් දැකලා තියෙන්නේ පත්තිනි දේවියයි සඳහන් වෙනවා. ඉතින් ඒ අනුව බමුණන් විග්‍රහ කරලා තියෙනවා ඔබතුමාගේ මේ හිසේ රුදාව සුව කර ගැනීම සඳහා බුද්ධාගම ස්ථාපිත රටකට කොස් යාගයක් කළ යුතුයි කියලා. ඉතින් දරුවනේ ඒ ඔස්සේ තමයි මේ තේරමාන් රජතුමා ලංකාවට පැමිණිලා කැලණි විහෙර වැඳ පුදාගෙන දෙවියන්ට පුද පෙත් දීලා නවගමු දේවාලයේදී මෙන්න මේ යාගය සිදු කළයි කියලා සැලවෙන්නේ. ඉතින් මේ යාගය සිදු කර පසු මේ රජතුමාගේ හිසේ රුදාව සුවපත් වුණා කියලා සැලකෙනවා. ඉතින් දරුවනේ ඔන්න ඕක තමයි මඩු ශාන්ති කර්මයන්හි උපත් කතාව. දැන් මේ මම මඩු වර්ග ගණනාවක් ගැන කියවනි පුතේ. එතකොට මේ පොදුවේ තමයි මේ අපි මේ අධ්‍යයන කාර්ය කරන්නේ විශේෂයෙන්ම මතක තියාගන්න අපි මේ මේ 11 ශ්‍රේණියට නියමිත මේ පාඩම් මාලාව විදිහට ගෙනියන්නේ දෙවොල් මඩු ශාන්ති කර්මයේ ප්‍රධාන කරගෙන. එතකොට ඔබ මඩු ශාන්ති කර්මයන්හි උපත් කතාව කියලා පොදුවේ මේ උපත් කතාව තමයි මතකයේ රඳවා ගත යුත්තේ. එතකොට තවත් කාරණාවක් දරුවනේ ගම්මඩු දෙවොල් මඩු සහ පහන් මඩු කියන ශාන්ති කර්ම තුනේහිම උපත් කතාව එක සමානයි. එතකොට මම මේ ඔබට ඉදිරිපත් කරපු උපත් කතාව තමයි ඒ ශාන්ති කර්ම ත්‍රිත්වයේහිම තියෙන්නේ. දරුවනේ දැන් තමයි අපි මේ නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් විදිහට අපේ මේ ශාන්ති කර්මයන්හි විශේෂම අපි අධ්‍යයනය කළ යුතු අවස්ථාවන් මොනවාද පුතේ? අපි දැන් මේ ශාන්ති කර්මවල අපි ගන්නේ මේ නාට්‍යමය අවස්ථා. එහෙම නැත්නම් නාට්‍යමය ලක්ෂණ සහිත අන්තරංග අවස්ථා මොනවාද කියන එක අධ්‍යයනය තමයි පුතේ අපි මෙහිදී සිදු කළ යුත්තේ. ඉතින් අන්තරංග අවස්ථා කිහිපයක්ම තියෙනවා මේ මඩු ශාන්ති කර්මවලත් නාට්‍යමය ලක්ෂණ වලින් අනූන අඹ විදමන, මරයි පැද්දවීම, රාම මැරීම, ඇත්බන්ධනය සහ මීබන්ධනය, දෙවොල් ගොඩබැසීම මේ ආදී වූ නාට්‍යමය ලක්ෂණ වලින් අනූන අන්තරංග අවස්ථා කිහිපයක්ම තියෙනවා. ඉතින් මම දන්නවා ඔබ මේ වන විටත් දන්නවා නාට්‍යමය ලක්ෂණ කියලා කියන්නේ මොනවද කියලා. අපි දන්නවා අනුකරණය, අනුරූපණය, එතකොට සමාරෝපය, සංවාද භාවිතය, චරිත නිරූපණය, ප්‍රේක්ෂක සහභාගීත්වය, ආලෝකකරණය, රංග භූමිය මේ ආදී වූ කරුණු තමයි අපි නාට්‍යමය ලක්ෂණ කියලා කියන්නේ. එතකොට අපි මේ සිදු කරන්නේ අන්නේ නාට්‍යමය ලක්ෂණ කොයි ආකාරයෙන්ද මේ අන්තරංග අවස්ථාවල එහෙමත් නැත්නම් නාට්‍යමය අවස්ථාවල නිරූපණය වන්නේ කියන කාරණාව තමයි දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ. අපි පළවෙනි අන්තරංග අවස්ථාව එහෙම නැත්නම් නාට්‍යමය අවස්ථාව මොකද්ද කියලා බලමු. පළවෙනි අන්තරංග අවස්ථාව තමයි දරුවනේ අඹ විදමන අවස්ථාව. ජලිනි දොලිනි මලිනි වරක සුරඹ උපන්නා ගලිනි කුලිනි සලුවෙනි එක් වරක උපන්නා තවෙනි මෙවැනි සත්වෙනි වර අඹෙනි උපන්නා මෙවැනි තෙදති පතිනි මෙලක් දිවතෙද පෙන්නා. ඉතින් දරුවනේ ඔන්න ඔය විදිහට පත්තිනි දේවිය ජලෙන් මලෙන් දලෙන් සලුවෙන් අඹෙන් ආදී වශයෙන් අවස්ථා හතකින් උප්පත්තිය ලැබුවයි කියලා කියනවා. අඹ විදවන අන්තරංග අවස්ථාවේදී නිරූපණය වන්නේ මේ පත්තිනි දේවිය අඹෙන් උපන්න ආකාරය. ඒ අවස්ථාව තමයි අඹ විදමන අවස්ථාවේදී යාග භූමිය තුල ප්‍රතිනිර්මාණය වන්නේ. අපි බලමු පුතේ මේ අඹ විදමන කියන අවස්ථාවේදී නිරූපණය වන්නේ පඬි රජතුමාගේ උයනේ හටගන්නවා අරුම පුදුම අඹ ගෙඩියක්. රැස් විහිදමින් ඉතින් ඉතා විශාල අඹ ගෙඩියක් හටගන්නවා. මේ අඹගෙඩිය දුටුවාම උයන් පල්ලෝ විවිධාකාරයෙන් උත්සාහ කරනවා මේ අඹගෙඩිය කඩන්න. නමුත් ඒ කිසිම අයෙකුට මේ අඹගෙඩිය කඩා ගන්නට නම් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් රජතුමා අනබෙර යවලා තෑගි භෝග දෙනවා කියලා කිසිම පුද්ගලයෙකුට මේ සඳහා කැඳවීම ලැබුණත් කිසිම අයෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ අඹගෙඩිය කඩන්න. ඉතින් ඔන්න ඔය අවස්ථාවේදී මහලු වේශයක් අරගෙන සක් දෙවිඳු පැමිණෙනවා මෙන්න මේ අඹගෙඩිය කැඩීම සඳහා. ඉතින් මහලු වේශයගත සක්දෙවිඳු මේ අඹගෙඩිය කැඩීමට යන අවස්ථාවේදී මේ කඩන අවස්ථාවේදී ඒ අඹ කිරි විසික්වීමෙන්
Pandi Rajuduge, Dalaneta Bindigia Kilakino. It is May Siduimin, Beata Patwana, Pandi Rajatuma, Rattaran, Bhajaneka Bahalala, Arambagedia, Kaveri Gange, Parker La Haria Kilatamaikian. It is Onno Yavastavi, make Kaveri Gange, Dienami Ninama, Mana Yurukina Velandukumare, Sakumarika. It is Miname Velandukumare at Sakumarika, but Ara Aruma Puduma, Ambagedia, Hamuana. It is Megolo. Eka nivasata ragene yana. Iti onna oya avasthavedi ara mahalu veshayak gatta Saktivindu pæmina me Manayuru Velanda Kumarayagen me ambagediya pilibandawa vimasanawa. Iti ita passe me gollu ara den bhajaneka bahalalane me ambagediya tempat karala thiyenne me bhajaneya vivrutha kala pasu harima aascharyajanaka siduwimak thamai me gollu dakinne. Mokadda puthe dakinne? Ara ambagediyen ඉතාමත් රූමත් පුංචි කුමාරිකාවක් උප්පත්තිය ලැබලා තියෙනවා. ඉතින් ඔන්න ඔය උප්පත්තිය ලැබලා තියෙන්නේ පත්තිනි දේවිය කියලා තමයි පුතේ සඳහන් වෙන්නේ. ඉතින් මේගොල්ලෝ පත්තිනි දේවිය මේ අඹෙන් උපන් පත්තිනි දේවියට කන්නගී කියලා නම් තැබුවයි කියලා සඳහන් වෙනවා. අපි බලලයිමු මේ පිළිබඳව ඉතා කුඩා වීඩියෝ දර්ශනයක්. ඔබේ නරඹුවේ දරුවනේ අඹ විදමන අවස්ථාවේ අර මහලු වෙස්ගත් සක්දෙවිඳු විසින් අඹය කැඩීමට සූදානම් වෙන අවස්ථාවයි. ඉතින් ඔගොල්ලෝ දකින්න ඇති මේ කපුරාල කොයි ආකාරයෙන්ද බාහිර සමාරෝපයේ සිද්ධ වෙලා තිබ්බේ කියලා. එතකොට මේ අවස්ථාව සඳහා කෝලම් සම්ප්‍රදායේ අනබෙර කෝලමේ එන වෙස් මූණට සමාන වෙස් මූණක් මෙහිදී අපි මේ මහලු වෙස්ගත් සක්දෙවිඳුගේ චරිතය නිරූපණය කරන කපුරාල විසින් පළඳිනවා. ඒ වගේම ඔබ දකින්න ඇති දුන්න සහ හීතලය රංග භාණ්ඩ විදිහට යොදාගෙන තියෙනවා. ඉතින් මේක මිමිගොල්ලෝ අතර මේ කපුරාල සහ බේරව යන්න අතර හාස්‍යෝත්පාදක සංවාද ඇති කරමින් තමයි මේ ඉදිරිපත් කිරීම සිදු කරන්නේ. ඉතින් දරුවනේ මේ අවස්ථාව නාට්‍යමය ලක්ෂණ අතින් අනූන අන්තරංග අවස්ථාවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. මීළඟ අවස්ථාව තමයි දරුවනේ මරායි පැද්දීම කියන අන්තරංග අවස්ථාව. පුතේ මේ අවස්ථාවට පත්තිනි දේවිය සම්බන්ධ වෙනවා. අර දැන් අඹෙන් උපන් පත්තිනි දේවිය කන්නගී කියලා නම් තබුවයි කියලා මම ඔයගලන්ට කිව්වනේ. ඉතින් මේ කන්නගී කුමාරියව ඉතාම ආදරෙන් අර මානායුරු වෙළඳ කුමාරයා සහ කුමාරිකාව ඇති දැඩි කරගන්නවා. ඉන්පසු නිසි කල වයසට පැමිණි පසු මේ කන්නගී කුමාරිකාව පාලක කියන වෙළඳ කුමාරයාට සරණ පාවා දෙනවා. ඉතින් දෙදෙනා පාලක කුමාරයා කන්නගී කුමාරියව සරණ පාවා ගත් පසු මේ පාලක කුමාරයා සහ මාධවී කියන නළගන අතර අනියම් සම්බන්ධතාවක් ඇති වෙනවා. ඉතින් එෙහිදී පාලක කුමාරයාගේ සියලුම ධනය ශූන්‍ය වී යන තෙක්ම මාධවී කියන නළගන සමග පාලක කුමාරයා කාලය ගත කරනවා. කෙසේ හෝ අවසානයේ මේ පාලක කුමාරයාගේ ධනය සිඳී ගියාම මාධවී කියන නළගනත් ඔහුව අතෑරලා යනවා. ඉතින් කෙසේ හෝ අවසානයේ පාලංග කුමාරයා කන්නගී කුමාරිකාව අසලටම තමයි පැමිණෙන්නේ දරුවනේ. ඉතින් දැන් මේ ධනය අහිමි වුණ මේ පාලංග කුමාරයා නිසා කන්නගී කුමාරිකාවට සිදු වෙනවා තමන්ගේ රන් පාසලඹක් විකිණීමට. ඉතින් මේ කන්නගී කුමාරිකාවගේ රන් පාසලඹ විකිණීම සඳහා පාලංග කුමාරයා
නගරයට යනවා රන් කරුවෙක් සොයාගෙන. ඉතින් ඔන්න ඔය අවස්ථාවේ තව හරි අපූරු සිදුවීමක් සිද්ධ වෙනවා. මේ රටේ පඬි රජතුමාගේ බිසවගේ පාසලඹත් මෙන්න මේ අවස්ථාවේදීම දරුවනේ අස්ථානගත වෙලා තියෙනවා. ඉතින් මේ සොරකමට කෙසේ හෝ මේ පාලඟ කුමාරයව හසු වෙනවා. ඉතින් අන්තිමට මේ විසවගේ පාසලඹ සොරා ගත්තයි කියලා පාලඟ කුමාරයාත්ව මරණයට පත් කරනවා. ඉතින් ඔන්න ඔය සිදුවීම වුණාට පස්සේ ඕක සැලවෙනවා කන්නගී කුමාරිකාවට. ඉතින් කන්නගී කුමාරිකාව තමන්ගේ මේ ස්වාමියා අසලට පැමිණ වැළපෙනවා. තීරි කඳුළු එය වටින් සියෝ ළඟ වුණු වේණිතින් බැරිව සා ගන්ත ඉතින් ගරුතර මගේ හිමි නැගිටින්. ඔන්න ඔය ආකාරයෙන් මේ කන්නගී කුමාරිකාව තමන්ගේ මියගිය ස්වාමියා අසලට ගොස් වැළපෙනවා. ඉතින් කෙසේ හෝ මේ කන්නගී කුමාරිකාවගේ අනුහස් බලෙන් සහ මේ පති භක්තියේ බලෙන් මේ පාලඟ කුමාරයාට නැවත පණ ලැබෙනවා. ඉතින් දරුවනේ ඔන්න ඕක තමයි මේ මරායි පැද්දවීමේ අවස්ථාව කියලා කියන්නේ. ඉතින් මේ මරායි පැද්දවීමේ අවස්ථාව පුරාම කවි ගායනා වලින් තමයි මේ අවස්ථාව නිරූපණය වන්නේ. නාට්‍යෝචිත ලක්ෂණ වලින් අනූනම අවස්ථාවක් විදිහට සැලකෙන්නේ මරුවා පැමිණ පාලඟ කුමාරයාව මරණයට පත් කරන අවස්ථාව. ඉතින් මේක ප්‍රේක්ෂකයා තුල ත්‍රාසය භීතිය දනවමින් ඉතාමත් ආශ්චර්යජනක විදිහට පන්දම් ආලෝකයෙන් මේ රාත්‍රී කාලය තුල ඉතින් අර ත්‍රාසය භීතිය ඇති කරන විදිහට තමයි මෙන්න මේ නිරූපණය සිදුවන්නේ. ඉතින් මරුවා පැමිණෙන අවස්ථාවේ මේ පාලඟ කුමාරයා ලෙස චරිත නිරූපණය කරන කපුරාල ඉතාම සූක්ෂම විදිහට තමන්ගේ රංග වස්ත්‍රය තුල රතුපාට රෙදි කැබලි සංගවාගෙන මොකද අර මරුවා පැමිණ බඩ කපලා බඩවැල් එළියට ඇදලා දාලා ඒවා කමින් තමයි මේ රංගය සිදු කරන්නේ. ඉතින් මේක නාට්‍යමය ලක්ෂණ අතින් 99 කියලා කියන්නේ ඉතාමත් රසජනක අත්දැකීමක් අපිට ලබන්න පුළුවන් කියලා කියන්න පුළුවන් මෙන්න මේ අවස්ථාවේදී. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් මෙන්න මේ මරායි පැද්දවීම කියන අවස්ථාවත් ඉතාම රසවත් විදිහට යාග භූමිය තුල ප්‍රතිනිර්මාණය වෙනවා දරුවනේ. තුන්වෙනි අන්තරංග අවස්ථාව වෙන්නේ ආදරණීය දරුවනේ රාමා මැරීම කියන අවස්ථාව. මේ අවස්ථාවත් නාට්‍යමය ලක්ෂණ අතින් අනුන අවස්ථාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ රාමා මැරීම කියන අවස්ථාවටත් පත්තිනි දේවිය සම්බන්ධ වෙනවා. අපි බලමු මේ කතාව කොහොමද යාග භූමිය තුල ප්‍රතිනිර්මාණය වෙන්නේ කියලා. මෙහිදී දරුවනේ රාමා හෙට්ටියෙක් වෙත යනවා සුදු රෙද්දක් මිලදී ගැනීම සඳහා. ඉතින් මෙන්න මේ අවස්ථාවේ අර හෙට්ටියාගේ වෙළඳ සැලේ නැති වුණු රෙදි සොරකමකට මෙන්න මේ රාමාව හසුවනවා. ඉතින් කෙසේ හෝ මේ සොරකමට හසු වෙච්ච රාමාව අර හෙට්ටියා විසින් මරණයට පත් කරනවා. හෙට්ටියා විසින් මේ රාමාව මැරුවට පසු මිනිසුන් විසින් එකතු වෙලා අර හෙට්ටියාව අල්ලලා කියනවා මේ නිස්කාරණේ මේ මරා දැමූ රාමාට ඔබ කෙසේ හෝ පණ උපැද්දිය යුතුයි කියලා. ඉතින් විවිධාකාරයේ උපක්‍රම භාවිතා කරමින් හෙට්ටියා උත්සාහ කරනවා මේ අවස්ථාවෙන් පලා යන්න. කෙසේ හෝ අවසානයේ හෙට්ටියාට සිදුවෙනවා රාමාට නැවත පණ උපද්දවන්න. ඉතින් හෙට්ටියා පත්තිනි දේවියට කන්න ලව් කරලා පත්තිනි දේවියන්ගේ අනුහස් බලෙන් නැවත මේ රාමාට පණ ලබා දෙනවා. ඉතින් රාමා මැරීම කියන අන්තරංග අවස්ථාවෙන් පුතේ ඔය අවස්ථාව ඔය මං කියපු කතාව තමයි යාග භූමිය තුල නිරූපණය වන්නේ. ඉතින් මේ අවස්ථාවේදීත් අනුකරණය අනුරූපණය සමාරෝපය ආදී වූ ලක්ෂණ වලින් අනූන ආකාරයට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නා ආකාරයට මෙන්න මේ අවස්ථාවත් වේදිකාව තුල ප්‍රතිනිර්මාණය වෙනවා දරුවනේ. මීළඟ අන්තරංග අවස්ථාව එමත් නැත්නම් නාට්‍යමය අවස්ථාව තමයි පුතේ ඇත් බන්ධනය සහ මී බන්ධනය. මඩු ශාන්ති කර්මයේ 12 පෙළපාලියේ මංගර දෙවියන් හමුවේ 12 දෙවියන් වෙත සිදු කරන පූජාවේ අන්තර්ගත අවස්ථා දෙකක් විදිහට තමයි පුතේ මේ අත්බන්ධනය සහ මීබන්ධනය හඳුන්වන්න පුළුවන්. මං පළමුව ඔබට අත්බන්ධනය සිදුවන්නේ කොයි ආකාරයෙන්ද කියලා කියන්න. මේ අත්බන්ධනය ආරම්භ වන්නේ කපුරාල සහ බෙරවා යන්නා අතර
ඇති වෙන සංවාදයකින්. ඉතින් මේගොල්ලෝ අතර කවි ගායනා ඇති වෙනවා. ඒ වගේම ඉතාමත් හාස්‍යෝත්පාදක සංවාද ඇති වෙනවා. ඉතින් අර මේ ඇතෙක් සෙවීම සඳහා කැලේට යන කපුරාල කෙසේ හෝ විවිධ සතුන්ට රැවටෙනවා මේ ඇතෙක් කියලා. ඉතින් ඉබ්බෙක්, රිලවෙක්, කිඹුලෙක් ආදී වශයෙන් මේ ඇතා කියලා මේ ආදී සතුන්ට රැවටෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාව හාස්‍යෝත්පාදක සංවාදවලින් කොයි ආකාරයෙන්ද අර සතුන්ට රැවටෙන්නේ කියන ඒවා හාස්‍යෝත්පාදක සංවාද මේ කපුරාල සහ බෙරවයන්නා අතර ඇති වෙන සංවාදවලින් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරනවා. කෙසේ හෝ අවසානයේදී ඇතාව අල්ලගෙන සෝදා මේ නාවා පිරිසිදු කර දල කපා මංගර දෙවියන්ට පූජා කර නැවත මේ ඇතාව කැලේට මුදා හරිනවා. ඉතින් ඔන්න ඔය අවස්ථාව තමයි මෙන්න මේ ඇද්බන්දනේ කියන අවස්ථාවෙන් නිරූපණය වන්නේ. දරුවනේ මේකේ ඇතැම් සම්ප්‍රදායන්හි ඇතැම් ප්‍රදේශවල මේ ඇතා ලෙස කුඩා දරුවෙක් කකුල් දෙකෙන් සහ අත් දෙකෙන් නැමිලා ඉන්න කුඩා දරුවෙක් මේ සඳහා භාවිතා කරනවා. ඉතින් කුංචනාද කරමින් ඔබ ඔබ යනවා. ඉතින් ඔන්න වගේ නිරූපණයන් කරන අවස්ථාත් අපිට ඇතැම් ප්‍රදේශවල දකින්න පුළුවන්. ඒ වගේම ඇතැම් ප්‍රදේශවල ඇතෙකුගේ අනුරුවක් අතින් රැගෙන මෙන්න මේ නිරූපණය කරන අවස්ථාත් අපිට දකින්න පුළුවන්. අපි ඉතාම කුඩා වීඩියෝ දර්ශනයක් නරඹලයිමු ඇත්බන්ධනය කියන මේ නාට්‍යමය අවස්ථාව. ඔගොල්ලෝ දකින්න ඇති මම ඔයගලන්ට කිව්වේ ඇතැම් ප්‍රදේශවල මේ ඇතාගේ අනුරුවක් අතින් රැගෙන මේ නිරූපණය ඉදිරිපත් කරනවා කියලා. ඉතින් මීළඟට මම ඔයගලන්ට කියන්න යන්නේ මී බන්ධනේ කියන අවස්ථාව සම්බන්ධයෙන්. ඉතින් මේ මී බන්ධනේ කියන අවස්ථාවේ දරුවනේ අර ඇත් බන්ධනේ වගේම තමයි කපුරාල සහ බෙරවයන්නා අතර ඇතිවන සංවාදවලින් තමයි මේ හාස්‍යෝත්පාදක සංවාදවලින් තමයි මෙම අන්තරංග අවස්ථාවත් ප්‍රේක්ෂකයා හමුවට යන්නේ. ඉතින් මෙහිදී සිදුවන්නේ මීමෙක් අල්ලන්න කැලේට යන කපුරාල විවිධ සතුන්ට රැවටෙනවා. මීමැස්සෙක්, ගෝනුස්සෙක්, මීයෙක් ආදී වශයෙන් විවිධ සතුන්ට රැවටෙනවා මීමෙක් කියලා. කෙසේ හෝ අවසානයේදී නියම මීමව අල්ලගෙන දෙවියන්ට පුද දෙනවා. ඉතින් මේ මෙහිදී මීමා විදිහට ලී කෑලි දෙකක් අතින්ගත් දරුවෙක් මෙහිදී චරිත නිරූපණය කරනවා. එතකොට පාද දෙක ලෙස ලී කෑලි දෙකත් එතකොට වල්ගයක් භාවිතා කරනවා. ඉතින් මේ ආකාරයේ බාහිර සමාරෝපයෙන් සමාරෝපයක් සහිතව කුඩා දරුවෙකු මේ මීමා ලෙස චරිත නිරූපණය කරනවා. ඉතින් මේකෙත් මීමා කුලප් වෙන අවස්ථාව. එතකොට මේකත් හාස්‍යෝත්පාදක විදිහට තමයි දරුවනේ ඉදිරිපත් කරන්නේ. කපුරාල සහ බෙර වයන්නා අතර තමයි සංවාද ඇතිවන්නේ. ඉතින් අපි තවත් මේ මී බන්ධනේ කුඩා වීඩියෝ පටයක් අපි නරඹලා ඉමු. අතලාමේ මේකනා මේ හරකට වැඩි යන්තයි මේ හරකා. මේ මොකද මේ අකන්නේ ළඟලන්නේ. ඔප්පච්චි අනපිය අනපිය අනපිය. හරකට වැඩි මේකනා ළඟලන්නේ. අතලාමේ ඔය වසමි ඔය වසමි ඌවා ඇති නෑ ඔ මොකද දන්නවයි ඔය වසමි ඌවා වසමි ඌවා මොවුමි ඔව් ඔය මි ඌවා හරි කියන දෙය පේන්නන්න බෑ ඔය කෙනාට ඇති අර මෙව හේට වැඩි අන්තක් අතලාමේ දුදු
දෙන්නේක් නෙමේ. මටත් දෙන්නේ. එහෙම නෙමෙයි. ඔයා මිව්ව හැය කරගන්නේ කොහොමද දන්නවයි? ඔය මිව්වට මේ මොකෝ දන්නවයි? කිරිනාම්බ කියලා පිටත තට්ටු කරන්න ඕන. කිරිනාම්බ. ගොඩක් පිටත පිට ඔය එහෙම නෙමෙයි. කිරිනාම්බ කියලා පිටත තට්ටු කරෝ අතීබ ඔයගොල්ලෝ දකින්න ඇති ඒ මී බන්ධනය අවස්ථාවේ වීඩියෝ දර්ශනය. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් හාස්‍යෝත්පාදනයේ වෙන ආකාරයෙන් මේ අවස්ථාවන් මේ යාග භූමිය තුල ප්‍රතිනිර්මාණය වෙනවා. ඉතින් මීළඟ අවස්ථාව තමයි දෙවොල් ගොඩ බැසීමේ අවස්ථාව. ඉතින් මේ දෙවොල් ගොඩ බැසීමේ අවස්ථාවටත් පුතේ අපූරු කතාවස්තුවක් තියෙනවා. මේ ඉන්දියාවේ ස්වර්ණ කුදුප්පර නුවර ඉඳලා ලංකාවට එනවා දෙවොල් දෙවියන් සත්කට්ටුව. ඉතින් මේ දෙවොල් දෙවියන් ලංකාවට එද්දි මේගොල්ලන්ගේ නැව මුහුදුපත් වෙනවා. ඉතින් කෙසේ හෝ විවිධ තොටමුණු වලට ගොඩ බහින්න උත්සාහ කරත් වෙනත් දෙවිවරු විසින් මෙන්න මේ ගොඩ බැසීම වළක්වනු ලබනවා. ඉතින් කෙසේ හෝ මෙම දෙවොල් දෙවියන් සත්කට්ටුව සීනිගමට ගොඩ බහිනවා. මෙන්න මේ අවස්ථාවේදී පත්තිනි දේවිය ගිනි කඳු හතක් මවලා මෙන්න මේ ගිනි කඳු හත තරණය කරන්නට අවස්ථාව ලබා දීලා මෙන්න මේ දෙවොල් දෙවියන්ගේ තේජස පරීක්ෂා කරනවා. ඉතින් කෙසේ හෝ දෙවොල් දෙවියන් සත්කට්ටුව මේ ගිනි කඳු හත තරණය කරලා අවසානයේ කෙසේ හෝ මේ පුදපෙත් ලබා ගන්නට අවසර ලබා ගන්නවා. ඉතින් ඔන්න ඔය අවස්ථාව තමයි දරුවනේ මේ දෙවොල් ගොඩ බැසීම අන්තරංග අවස්ථාවෙන් නිරූපණය වන්නේ. මේ මඩු ශාන්ති කර්ම අවසානයේදී අපිට දකින්න ලැබෙනවා ගිනි පෑගීමේ අවස්ථාව. ඉතින් ඔන්න ගිනි පෑගීමේ අවස්ථාවේදී ඒ අවස්ථාවෙන් සංකේතවත් වන්නේ අර දෙවොල් දෙවියන් ගිනි කඳු හතක් තරණය කර මේ ලංකාවට ගොඩ බැසීමේ අවස්ථාව සංකේතවත් කරනවා කියලා පුතේ සැලකෙනවා මෙන්න මේ ගිනි පෑගීමේ අවස්ථාවෙන්. අපි බලමු කොහොමද මේ දෙවොල් දෙවියන් ලංකාවට පැමිණෙන මොහොත කවි ගායනාවලින් ඉදිරිපත් කරන්නේ කියලා කුඩා වීඩියෝ දර්ශනයක් නරඹලා ඉදිමු දරුවනේ. සද්දවදක් මොහොනේ පීනගෙන කෙලිත් පඳුරු පුතලඹගෙන සතුන් සින්න මහත්යෙදි ගල් පවුරක් පැදගෙන ඇවිත් තීනි ගම ගොඩ මැද සමදෙන ඔබේ නැරඹුවේ දෙවොල් දෙවියන් ඒ පැමිණීම පිළිබඳව කවි ගායනාවෙන් කෙසේද ඉදිරිපත් වෙන්නේ කියලා. ඉතින් කෙසේ හෝ මේ දෙවොල් දෙවියන් පැමිණි පසු මේ සංවාදාත්මකව මේ දෙවොල් දෙවියන් සත්කට්ටුව ලෙස සමාරෝපේ වෙලා ඉන්න මේ කපුරාල සහ බෙර වයන්න අතර ඇතිවන සංවාද ඉතාමත් හාස්‍ය ජනනය කරනවා දරුවනේ. මොකද භාෂාව තේරෙන්නේ නැහැ, ලංකාවේ භාෂාව වෙනස්. එතකොට අර විදේශීය රටකින් පැමිණි මේ දෙවොල් දෙවියන්ගේ භාෂාව වෙනස්. ඔන්න ඔය ආකාරයෙන් මුකරි සංවාද හාස්‍යෝත්පාදක සංවාද මගින් මෙන්න මේ රංගය ඉදිරියට ගෙන යනවා. අපි සංවාද සහිත වීඩියෝ දර්ශනයක් නරඹලා ඉදිමු දරුවනේ. කොහෙන්ද ඔය පණින්න යන්නේ? ඒක මං
Hatta manusia. Ya kok kata manusia, mau kok itu lasan nanti? Ya kok me, ya kok maka karena ma? Ya kok maka nih, mau kata karena ma? Ya kok me, meten ya kakak karena ma? Muka tuh meten meyak ini ma? Kakak nih meyak nih? Mau nih karta biak karena nih? Ya kok munia, ya karta biak karena ma? Ya kok munia, ya kok nalar sami? Ya. Ya munia singgalah munia ya kata munia. Nalal sah malam bodoh. Ya munia. Emnya kau itu kata. Ya munia ya apa je? Ya kalau yang anda dengannya matiya. Ah, ini dengannya anda dengannya kan murah karu. Ya kamu kan? Ya kan aranci. Ya kan? Aranci. Ya kan acariya. Ini mana dia boleh aranci? Ya kan aranciya. Aranci. Ya. Ya kamu kan? Ya kan? Ah. Ya kan sami. Eka sami. Oh, mana sami? Eka mana sami? Eka tanya manggahan nih. Eka muka? Kangkana. Eka kakaniya. Kakaniya nih yang nih kangkana. Kangkaniya. Nenek kangkana nih yang nih kangkana. Eka. Itu yang onno ya vidhir tamai daru nih. Me antar rangga awasta mandang kipya kubeti diri patkara. Itu yang me antar rangga awasta valin. Anukaranya, anurupanya, samaropya, eva game prekshak sahabagitte adi deval. Anunav. Yodagani min, me antaranga awastawan idiripat wenawa daruwane. Iting, oba dannawa me antaranga awastawa tulin. Api dannawane shanti karmayak savas kalen arambha vela, rayak pahanwana turuma me shanti karmaya rangagata wenawa kiyala. Iting, me prekshakayange ta meka akarshane randa prekshaka akarshane randawa thaba ganeemat me haasya jananaya kirima tulin me balagena inna prekshakaya tula මානසික විශ්‍රාන්තිය ඇති කිරීම ආදී කරුණු උදෙසා දරුවනේ මෙන්න මේ අන්තරංග අවස්ථා වැදගත් වෙනවා. ඉතින් දැන් ඔන්න ඔය ආකාරයෙන් තමයි පුතේ මේ මඩු ශාන්ති කර්මයන්හි මම ඔයගලන්ට ඉදිරිපත් කරා මඩු ශාන්ති කර්ම කියන්නේ මොකද්ද? ඒ වගේම මඩු ශාන්ති කර්ම වලදී පුද ලබන දෙවිවරු කවුරුන්ද? එතකොට මඩු ශාන්ති කර්මෙහි උපත් කතාව, එතකොට මඩු ශාන්ති කර්ම අපි සිදු කරන්නේ කුමක් අරඹයාද? ඒ වගේම මඩු ශාන්ති කර්මයන්හි නාට්‍යමය ලක්ෂණ සහිත අන්තරංග අවස්ථා මොනවාද කියලා. ඉතින් මම ඔයගලන්ට කියවන්නේ අපි පොදුවේ මඩු ශාන්ති කර්ම යටතේ තමයි මේ අධ්‍යයනය සිදු කරන්නේ කියලා. ඉතින් මම තවත් මඩු ප්‍රභේද ගණනාවක් තියෙනවා කියලාත් මම ඔයගලන්ට කියවන්නේ. මම තවත් මඩු ශාන්ති කර්ම කිහිපයක් සම්බන්ධයෙන් ඔබට ඉතාම කෙටියෙන් තොරතුරු දක්වන්නම් පුතේ. පහන් මඩු ශාන්ති කර්මය. පහන් මඩු ශාන්ති කර්මය පත්තිනි සහ හතරගම දෙවියන් ප්‍රමුඛ කරගෙන දෙවියන්ට පූජා පිණිස කරනු ලබන්න. මම ඔයගලන්ට අර මුලදීම කිව්වේ අපි දෙවියන්ගේ ලෙඩ රෝග කියලා හඳුන්වන වසංගත රෝග, පැපොල, සරම්ප වසූරිය වැනි රෝග. ඉතින් මෙන්න මේ රෝග නිවාරණ ශාන්තියක් විදිහට පුතේ පහන් මඩු ශාන්ති කර්මය හඳුන්වන්න පුළුවන්. තවත් මඩු ශාන්ති කර්ම වර්ගයක් ගැන මම ඔයගලන්ට කරුණු ඉදිරිපත් කරන්නම් දරුවනේ. කිරි මඩු ශාන්ති කර්මය. ඉතින් මේ කිරි මඩු ශාන්ති කර්මය සබරගමු සම්ප්‍රදායට අයත් ශාන්ති කර්මයක් මේක. මේක ගවපත්තිවලට සෑදෙන ලෙඩ රෝග දුරු කිරීමේ ශාන්ති කර්මයක් ලෙසත් සස්ත්‍රීකත්වය සහ සෞභාග්‍ය උදා කර ගැනීමේ උදෙසා සිදු කරනු ලබන ශාන්ති කර්මයක් විදිහටත් අපිට හඳුන්වන්න පුළුවන්. අපි බලමු මේ කිරි මඩු ශාන්ති කර්මයේ උපත් කතාව කොයි ආකාරයෙන්ද කිය. මංගර කුමාරයා මී කැඩීම සඳහා වනයේට යනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී මේ මංගර කුමාරයාට කුළු මීමෙක් මුණ ගැහෙනවා. ඉතින් මේ කුළු මීමා සහ මංගර කුමාරයා අතර ඇති වෙන සටනෙන් කෙසේ හෝ මංගර කුමාරයා මිය යනවා. ඉතින් මේ සටනින් පැරදී මිය ගිය මංගර කුමාරයාට නැවත පණ ලබා දෙන්නේ කෙසේද කියලා කල්පනා කරන දල කුමරු කුළු මීමා සමග සටන් වැඩි කුළු මීමාව මරණයට පත් කළා. කෙසේ හෝ ඒ කුළු මීමාගේ අවයව යොදාගෙන කිරි මැස්සක් තනලා ඒ මත කිරි උතුරවලා මෙන්න මේ කිරි විසිනා දරුවනේ මංගර කුමාරයාට. ඒ තුලින් අර මංගර කුමාරයාට නැවත පණ ලබා දෙනවා. පණ ලැබෙනවා. ඉතින් කුළු මීමාටත් අර කිරි ඉස්සහම නැවත මේ කුළු මීමාටත් පණ ලැබෙනවා. කෙසේ හෝ අර නැවත පණ ලැබූ කුළු මීමාවත් කැලේට පිටත් කරලා හරිනවා. ඉතින් ඔන්න ඔය උපත් කතාව තමයි පුතේ කිරි මඩු ශාන්ති කර්මයට ප්‍රස්තුතය වන්නේ. තවත් ශාන්ති කර්ම ප්‍රභේදයක් ගැන මම ඉතාම කෙටියෙන් කරුණු දක්වන්නම්. පූනා මඩු ශාන්ති කර්මය.
මේ පූනා මඩු ශාන්ති කර්මයේදී සිද්ධ වෙන්නේ මේ වස්තුස් දුරු කර ගැනීම උදෙසාත් මේ මඩු ශාන්ති කර්ම සිදු කරනවා කියලා මම ඔයගලන්ට කිව්වනේ. ඉතින් මෙන්න මේ පූනා මඩු ශාන්ති කර්මයේදී සිද්ධ වෙන්නේ පූනාවකට වස් දොස් එකතු කරලා ගවයාගේ හිසට ගහලා මේ පූනාව බිඳ දමනවා. ඉතින් ඔන්න ඔය නිරූපණය තුලින් කෙසේ හෝ වස් දොස් දුරු වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඔය ආකාරයෙන් තමයි පූනා මඩු ශාන්ති කර්මය යාග භූමිය තුල නිර්මාණය වන්නේ. ඉතින් මම දැන් කරුණු ගණනාවක් ඔබට ඉදිරිපත් කරා. ඉතින් දරුවනේ මම ඔයගොල්ලන්ට ලෑස්ති කරලා තියෙනවා පුංචි ඇගීමක්. මේ 2017 සාමාන්‍ය පෙළ නාට්‍ය හා රංග කලාව ප්‍රශ්න පත්‍රයේදී දරුවන්ට මුහුණ දීමට සිදු වූ ප්‍රශ්න කීපයක් තමයි මම ඔබට අද ඉදිරිපත් කරන්නේ. මෙහි පළවෙනි ප්‍රශ්නේ මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න. මඩු ශාන්ති කර්ම වඩාත් ප්‍රචලිත පලාත කුමක්ද? ඔන්න ආදරණීය දරුවනේ මම ඔයගොල්ලන්ට කිව්වා ඉතාම හොඳින් අවධාරණය කරගත යුතු කරුණක් කියලා. අර දෙවොල් මඩු ශාන්ති කර්මය පහතරට සම්ප්‍රදායටත් අනිකුත් සියලුම මඩු ශාන්ති කර්ම සබරගමු සම්ප්‍රදායටත් අයත් කියලා. එතකොට ඔන්න දැන් උත්තරේ ඔයගොල්ලෝ දන්නවා මඩු ශාන්ති කර්ම වඩාත් ප්‍රචලිත පලාත කුමක්ද දරුවනේ? සබරගමු පලාතට තමයි මඩු ශාන්ති කර්ම ගණනාවක්ම අයත් වන්නේ. ඉතින් ඔන්න ඔය කාරණාව නිසා තමයි මන් දරුවනේ කිව්වේ මේ කාරණා දෙක පටල ගන්න එපා. දෙවොල් මඩු අයත් වන්නේ පහතරට සම්ප්‍රදායට, සා අනිකුත් සියලුම මඩු ශාන්ති කර්ම අයත් වන්නේ සබරගමු සම්ප්‍රදායට කියලා. අපි බලමු දෙවෙනි ප්‍රශ්නයේ කොයි ආකාරයෙන්ද කියලා. මඩු ශාන්ති කර්ම තුනක් නම් කරන්න. ඉතින් බොහොම ලිහිසි අපිට ඒක අපිට මඩු ශාන්ති කර්ම ප්‍රභේද ගණනාවක් මම ඔයගොල්ලොත් එක්ක කතා කරානේ. ඉතින් දෙවොල් මඩු, ගම් මඩු, කිරි මඩු, පුනා මඩු, මංගර මඩු, එතකොට මල් මඩු, ගී මඩු, හද්දා ගී මඩු, මේ ආදී වශයෙන් වූ විවිධ මඩු ශාන්ති කර්මයන් තුනක් ඔබට නම් කරන්නයි තියෙන්නේ. ඉතින් ඒ කොටස ඉතාම ලේසි. තුන්වෙනි ප්‍රශ්නේ තමයි දරුවනේ මඩු ශාන්ති කර්මයක නාට්‍යමය අවස්ථාවක් විස්තර කරන්න. ඉතින් මේක බොහොම ලේසි දරුවනේ. මොකද මඩු ශාන්ති කර්මයක නාට්‍යමය අවස්ථාවක් විස්තර කරන්නයි තියෙන්නේ. එතකොට ඒ එක් නාට්‍යමය අවස්ථාවක් කතා පොත විස්තර කිරීම පමණයි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. නමුත් මෙන්න මේ වගේ ප්‍රශ්නකුත් අහන්න පුළුවන් පුතේ. නාට්‍යමය අවස්ථාවක නාට්‍යමය ලක්ෂණ නිරූපණය වන්නේ කොයි ආකාරයෙන්ද කියා අපෙන් ප්‍රශ්නයක් ඇසුවොත් දරුවනේ අපි අනිවාර්යයෙන්ම අපි එක් අන්තරංග අවස්ථාවක් අපිට සීමා සහිතව දක්වන්න සිද්ධ වෙනවා නම් එක් අන්තරංග අවස්ථාවක් අරගෙන ඒ අවස්ථාවේ මේ අනුකරණය, අනුරූපණය, සංවාද භාවිතය, මේ ප්‍රේක්ෂක සහභාගීත්වය, ආලෝකකරණය යොදාගන්නේ කොයි ආකාරයෙන්ද, මේ ආදී වූ ලක්ෂණ කොහොමද මේ අන්තරංග අවස්ථාව තුළ නිරූපණය වන්නේ කියන කරුණු ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් පුතාලා මතක තියාගන්න ඕනේ අපි හැම වෙලාවෙම මේ නාට්‍යමය ලක්ෂණ දැක්වීමේදී උදාහරණ සපයන්න ඕනේ. අපි හැම වෙලාවෙම පිළිතුරක් සනාථ කරන්න ඕනේ. ඉතින් මේ කාරණාවට අපිට අපි මේ අන්තරංග අවස්ථාවන් වලට අදාළව කවි ගායනා මතක තබා ගන්න පුළුවන් අපිට. එතකොට සංවාද අපිට ලියන්න පුළුවන්. ඉතින් අපි පිළිතුර සම්පූර්ණ කර ගැනීම සඳහා එන්න එහෙම උදාහරණ සහිතව ඉදිරිපත් කළ යුතුයි. ඉතින් මං හිතන්නේ දරුවන්ට ඉතාම පැහැදිලි වෙන්නේ නැති මේ මඩු ශාන්ති කර්ම කියන පාඩම අපි තවත් දවසක තවත් පාඩමක් සමග හමු වෙමු දරුවනේ. ආයුබෝවන්.